ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කාරණා කීපයක් බලාපොරොත්තු වුණා ගිය සතියේ අපේ මධ්‍යම කාර්යක සභාවේදී අපි කතා කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාත්‍යන්තර කටයුතු ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඒකට අපි විශේෂයෙන්ම කමිටුවක් පත් කරා. මේ කමිටුවේ ක්‍රියාකාරකයන් ලෙස විශේෂයෙන් ප්‍රදීප් ජයවර්ධන මැතිතුමා, සේනක අබේගුණසේකර මැතිතුමා, ඒ වගේම විශේෂයෙන්ම සුරේෂ් රාඝවන් මැතිතුමා, ඊට අමතරව කීර්ති වීරසිංහ මැතිතුමා ඇතුළු පිරිසක් පත් කළ තියෙනවා. අපි ඔවුන්ට වකීම් පාරලා තිබෙනවා ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වගේම ඉදිරි මැතිවරණය වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කිරීම බල ගැනීම වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවක් මේකට අරන් තියෙනවා. විශේෂයෙන්ම අපි අපේ සංවිධායකතුමන් මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා ඒ ප්‍රදේශවල තමන්ගේ සංවිධාන ශක්තිය තර කරන්න. විශේෂයෙන්ම අපි ලබන මාර්තු දෙවෙනිදාට පෙර කොහොම හරි බලාපොරොත්තු වෙන්නේ සියලුම සංවිධායකතුමන්ලත් එක්කත් වෙනම ගිහිල්ලා සාකච්ඡා කරලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු ටිකත් සාකච්ඡා කරලා පක්ෂය ශක්තිමත්ව ඊළඟට ඊළඟ මහමැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලකට යන්න. නෑ, ලකුණු පිළිබඳ මං කියවන අපේ ප්‍රශ්න තියෙනවා නම් ඒකව සාකච්ඡා කරන්නේ අපේ නායක මට්ටමේ රැස්වීම වල. පාර දිගේ ලකුණු ගැන කතා කරන්නේ නැහැ අපි. කමන්නේ ඉතින් ඕන එක්කෙනෙකුට එක්කෙනාට කියන්න පුළුවන්. නමුත් අපි අදත් තියෙනවා පක්ෂ නායක රැස්වීමක්. ඒ රැස්වීමෙත් අපි සාකච්ඡා කරනවා සන්ධානය පිළිබඳව. ඉතින් ඒ සන්ධානයේ ලකුණු පිළිබඳව තීරණය කරන්නේ ඒ අපේ නායක මට්ටමේ තියෙන රැස්වීමේදී මිසක පාර දිගේ කතා කරලා කතාවලදී මේ ලකුණු ගැන කියලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නැහැ, ඉතින් අපිට ලකුණු පිළිබඳ ප්‍රශ්න නැහැ ඒක අපි කිව්වේ. ලකුණු අපි එලිලා ඉන්නේ නැහැ. ඉතින් ඔක්කොම එකතු වෙන අපේ පක්ෂ නායකයෝ එකතු වෙන එකඟ වෙන ඕනම ලකුණකින් තරඟ කරන්න අපිට කිසි ගැටලුවක් නැහැ. නැහැ, සන්ධානය හදනවා නම් සන්ධානය ඇතුලේ ලාංඡනය සන්ධානය හදීම තමයි අත්‍යවශ්‍ය කාරණා. සන්ධානය තුල හදන ඕනම ලාංඡනයකින් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හදලා අසං කළ තියෙන්නේ. හැබැයි ඒක ලියාපදිංචි කරන්න තියෙනවා තමයි. ඒකට තමයි අපිට දැන් තියෙන ඊළඟ කාරණා. ඒ කියන්නේ පොදු ජන එක්සත් පෙරමුණ යටතේ අපි ලියාපදිංචි කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. ඉතින් ඒක තව ක්‍රියාත්මක කරන්න තියෙනවා. breaking.lk